ඉතින් සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරු වෙනකොට අනිත් ආණ්ඩු හිටපු අයව ගෙන්නලා ප්‍රශ්න කරන එක. ඉතින් අපි ටෙන් එකකම අපි එනවා. මැතිවරණ කාල සීමාවක්, මැතිවරණ ව්‍යාපාරයේ තිබ්බා, දැන් නුවර රැස්වීම තිබ්බා. ඒත් මං හිතුවා මේ පරීක්ෂණ කටයුතු සහයෝගය ලබා දීම තමයි අපි කළ යුතු කාරණේ. මොකද විශේෂයෙන්ම අපට එල්ලවිලා තියෙන චෝදනා මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ චිත්‍රය අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න පුළුවන් එකම තැන තමයි අධිකරණය. ඒ හින්දා අපිට එන්න කියන හැම අවස්ථාවකම අපි ඇවිල්ලා අපි සහයෝගය ලබා දෙනවා. මේ අදනම් එන්න කියලා තියෙන 2010-15 කාල සීමාවේ මගේ කාර්යාලයට ඇවිල්ලා සල්ලි දීලා ගිහිල්ලා ලෝක මහත්තයෙක් කියලා තියෙනවා. නිර්නාමික පැමිණිලා. ඉතින් නිර්නාමික පැමිණිලට අනුව මුදල් ඇවිල්ලා මගේ කාර්යාලේ දීලා ගිහිල්ලා. ඒ පිළිබඳව මගෙන් අහනවා. ඉතින් ඔය වගේ පැමිණිලි දහස් ගානකට මම පහුගිය යහපාලන ආණ්ඩුවේ ඇවිල්ලා උත්තර දුන්නා, රිමාන්ඩ් වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා, නිදොස්කෝ නිදහස් වුණා. ඒ හින්දා අපි පැහැදිලිවම ඇවිල්ලා මේවට සහයෝගය ලබා දෙනවා. ඉතින් අපි ආණ්ඩුවිනුත් ඉල්ලන්නේ මේ විදියටම අර උගන්ඩාව සම්බන්ධයෙන් ශීෂල් සම්බන්ධිනුත් අපුව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයවත් අයගේ කට උත්තර ලියාගෙන ඒවා ලෝකේ තියෙන තැන් දන්නවා කියන අය චෙක් දැක්ක කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න. හැබැයි ඒ එක්කම මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කළා අපිට මඩ ගහලා අපුව පොලිසිය වලට ගෙනල්ලා අපුව හිර කරන තැනට ගෙනල්ලා මේ රටේ ජනතාවගේ මනස වෙන පැත්තකට හරවලා ජනතාවට වෙච්ච පොරොන්දු වලින් බැහැර වෙන්න එපා. ආණ්ඩුවක් විදියට තමන් ජනතාවට දීපු පොරොන්දු තියෙනවා මැතිවරණ වේදිකාවේ බදු අඩු කිරීම, පේයි ටැක්ස් එක අඩු කරන කේ ඉඳන්, පඩි වැඩි කරන කේ ඉඳන්, ජීවන වියදම පහළ හෙළන තැන ඉඳන්, IMF එකට යන්නේ නැහැ කියපුවා, ඒකම අනිකුත් තෙල් මිල අඩු කරනවා කියපුවා. ඉතින් මේවත් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒවා කරගන්න බැරි වෙනකොට දේශපාලන දඩයම් පටන් අරගෙන දැන් ඔන්න අපි රාජපක්ෂලා විහිරේ දාන ලෑස්ති කරලා තියෙන්නේ. දැන් ඔන්න අධිකරණයට ගෙනාව, දැන් ඔන්න ප්‍රශ්න කරා, දැන් ඔන්න කට උත්තර ගෙනාව, පැය 10ක් ප්‍රශ්න කරා, 8ක් ප්‍රශ්න කරා කියලා ඒ ජනතාවගේ ප්‍රශ්න යට ගහලා ලෑස්ති වෙන්න එපා. අපි එන්න කියන ඕන වෙලාවක ඇවිල්ලා පරීක්ෂණ කටයුතු වලට උපරිම සහයෝගය දෙනවා. මොකද අපේ පැත්තෙනුත් අපිටත් අපේ නිර්දෝෂීභාවය රටට ඔප්පු කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි මෙවට මුණ දෙන එක. දැන් මේ නීතිය ක්‍රියාත්මක වීමක් නොවේ කියලාද කියන්නේ, පරිගණීමක් කියලාද ඔබතුමා මේ කියන්නේ? ඒ පිළිබඳව බලන්න ඕනේ මේ ආණ්ඩුව හැසිරෙන විදියට. ඉතින් මැතිවරණයක් අස්සේ මේ 2010-15 කාල සීමාවේ කාමරයක නිර්නාමික පැමිණිල්ලකට ඇවිල්ලා මුදල් දුන්නා කියලා මැතිවරණයක් ඇතුලේ ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියන කාරණේ පිළිබඳව අපි මිට වඩා කල්පනා කරන්න ඕනේ. හැබැයි ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ආණ්ඩුවට වැඩක් තියෙන නැත්ද බෑ නේ? ආණ්ඩුවට වැඩක් කරන්න බැරි නම් මේක හරි කරන්න ඕනේ. මේ වගේ වැඩක් හරි කරන්න බෑ. ඒ හින්දා අපි උපරිම සහයෝගය දෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා මැතිවරණයට කලින් ඔබතුමාව අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක් වගේද මේක පෙන්නේ? ඒක ඉතින් ආණ්ඩුවම තමයි අහන්න ඕනේ. ඉතින් ආණ්ඩුවේ කුමන්ත්‍රණ මම දන්නේ නැහැ නේ. ප්‍රති ඕනෑම දෙයකට අපි සූදානම්. මොකද අපි නිර්දෝෂී. ඉදිරියේ දැන් අපි දැක්ක ඊයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත්තා. දැන් මේ ඔබතුමාලා විතරද පේන්නේ මේගොල්ලන්ට? මොකද්ද මේකේ තත්ත්වය? ඒකින් ආණ්ඩුවේ හැටි නේද? මොකද ආණ්ඩුව අවබෝධකින් බුරු කියපු ආණ්ඩුවක් නේ මේක. අවබෝධයෙන් වෙනත් සමහර දේශපාලඥයෝ නොදිනුවත් බුරු කිව්වා ගිය පාර. යහපාලන ආණ්ඩුව. අද අවබෝධකින් බුරු කියන්නේ උගත් අය. දැනගෙන අවබෝධකින් බුරු කියනවා. ඉතින් අවබෝධකින් බුරු කියන අවබෝධකින් බුරු පොරොන්දු දීපු ආණ්ඩුවකට කොහොමද ආණ්ඩුව හැසිරෙන්නේ කියලා අපි බලන් ඉන්නවා. තාම සති පහයිනේ. ඉතින් මම මේ සති පහක 3-4ක කාල සීමාවේ ආණ්ඩුව ගැන නිගමනයකට આવොත් ඒක ආණ්ඩුවට කරන අසාධාරණ මාත් අවබෝධයෙන් බුරු කියපු එක කියන බඩ පත් වෙනවා. ඉතින් මම අවබෝධයෙන් බුරු කියන්නේ ලැසි නෑ. පැහැදිලිව බලන් ඉන්න. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් කරන්න. දැන් යහපාලන ආණ්ඩුව වෙච්ච දෙයමද වෙන වගේද පේන්නේ මේ යන විදිය? ඒ වගේමයි පේන්නේ. ඒක වෙනසක් නම් පේන්නේ නෑ. මොකද ඒ කාලේ එන්න කියපුවොතම තමයි තාම වෙල ප්‍රශ්න කරන්නේ මේ. ඒ කාලේ වම තමයි මේ තාම අහන්නේ. ඉතින් ඒ හින්දා යහපාලන ආණ්ඩුවයි මේකේ ඉතින් ලොකු වෙනසක් නෑ මට නම්. මහින්ද මහත්තය මොන වගේ මතයකද මේ ඔබතුමාලා කැඳවීම අතරේ තියෙන්නේ එතුමා දැන්? එතුමා සතුටු වෙනවා. මොකද එතුමා විශ්වාස කරනවා අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම තැන මෙතන. ඇවිල්ලා අපේ මේ පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන එක. දේශපාලනික වශයෙන් මේ පරීක්ෂණ කටයුතු මෙහෙමන් උත්සාහ කරයි. සාක්ෂි බොරුවට හදයි. හැබැයි අපි විශ්වාසයි, අපේ විශ්වාසයි මෙලට අධිකරණ පද්ධතිය ස්වාධීනයි. ඉතින් මෙතන මොන සාක්ෂිය හැදුවත් මෙතන මොන කට උත්තරේ ලියාගත්තත් කට්ටියව ගෙනලා බය කළා. මොකද යහපාලන ආණ්ඩුව අපි දැක්කනේ. යහපාලන ආණ්ඩුවේ බොහෝ කට උත්තර ලියාගත්තේ බය කළා. රජයේ සාක්ෂි කරුවා බවට පත් කරේ බය කළා. ඉතින් ඒ කට උත්තර පදනම් කරගෙන තමයි තාම පැමිණිලි පරීක්ෂණ කරන්නේ. එදා යහපාලන ආණ්ඩුවේ වෙලාව. ඉතින් ඒ අයමනේ මේ ආණ්ඩුවේ තියෙන්නේ. ඒ දූෂණ විරුද්ධම දූෂණ මර්ධන කමිටුවේ ප්‍රධානියා තමයි මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ ලේකම්තුමා. ඉතින් ඒ අයම තමයි ඉන්නේ. හැබැයි අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපි සූදානම්. දැන් ජනාධිපතිවරයා කිව්වා බොරු අල්ලනවා. හැබැයි කෙඳිරි ගන්න නම් එපා කියලා. එහෙම දෙයක්ද මේ ඔබතුමා කියන්නේ? නෑ, කියන්නේ කෙඳිරි ගන්න නැතුව ආවේ. නැත්නම් කෙඳිරි ගන්න තිබ්බනේ. ඉතින් මං කෙඳිරි ගන්න නැතුව ආවේ ජනාධිපතිතුමාගේ වචනේ අහක දාන්න බැරි නිසා. ඒ කියන්නේ ඔබතුමා කියන මුදල් ලබා දුන්නා කියලාද? මොකද ඒක නෑ, මට දුන්නා කියලා කියන්නේ. මට ගෙනත් දුන්නා කියලා. ඒ කියන්නේ පොඩක් අපිට පැහැදිලි කරගන්න ඕනේ පොලිසියෙම තමයි.
ඇවිල්ලා මේ සිවුර මුදල් ගින් තියලා ගිහිල්ලා ඉතින් මම අහනවා ගත්තද කියලා මම කව මට එහෙම දුන්නේත් නෑ මම එහෙම ගත්තේත් නෑ මට එහෙම අවශ්‍යතාවයකුත් නෑ ඉතින් ඔහොමම තමයි පහුගිය කාලේ අධිචෝදනා දාපු නඩුවෙත් සාක්කි මෙහෙවනකොට එළියට ආවා ඉතින් මේ වෙයි සාක්කි මෙහෙවන දවසේ එළියට එයි එතෙන්ද අපි ආණ්ඩුවටත් කියන්නේ ඔව් පරීක්ෂණ කරන්න හැබැයි බොරු සාක්කි හදන්න එපා යාපාන ආණ්ඩුව සම්පූර්ණයෙන් බොරු සාක්කි හැදුවා ඒ බොරු සාක්කි හැදීම තුළ පොලිසියේ කීර්ති නාමයටත් හානියක් සිද්ධ වෙනවා පොලිසියේ එතෙන්ද පොලිසියේ කීර්ති නාමයට හානියක් කරන්නත් එපා එතෙන්ද අධිකරණ කටයුතු තියෙනවා නම් පරීක්ෂණ කඩුවු තියෙනවා නම් ඒවා දේශපාලන මැදිහත්වීමකින් තොරව අවංකයෙන් කරන්න. හැබැයි මාධ්‍ය සම්දර්ශන දාන්න එහෙම නැත්නම් බලන නාමල්ල ඡන්දර කලින් අපි අතනකට ගන්න විදිය. අපි ගම මේක තියෙනවා අරක තියෙනවා අපි දෙන්නම් කෝකට කට වැහෙන්න කියලා මාධ්‍යට ඇවිල්ලා ලොරි ටෝක් පොර ටෝක් දෙන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරා. නැවත ගැඳීමක් තියෙනවද? දැන්ට නැහැ. එහෙම වුණොත් මම ඔබතුමාලව තමයි ඉස්සෙල්ලාම දැනුවත් කරන්නේ. නීතිඥවරුන්ට කලින්. Thank you.